අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම කුෂාණී කෞශල්‍ය. ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. සංචාරක පොඩ්ඩන්ට එන්ටර්ප්‍රයිස් සහන. අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නැහැ. රජයෙන් සහතිකයක්. උණුසුම් වූ කළුතර සම්බන්ධීකරණ කමිටුව. නැගෙනීර ආර්ථිකයට නව ශක්තියක්. ඉන්දීය අනාගතය මෝදි යළි පාරගනී. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවිපාප්ති උළෙලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙක්ුණා. අද සන්ධ්‍යාවේදී දිරුම්දීමේ උළෙල පැවැත්වුණේ. නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි ජනාධිපතිතුමා මහතරසරින් පිළිගනු ලැබුවේ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසිනුයි. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකුමසාරිස් ඔස්ටින් ප්‍රනන්දු මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන්දිය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි පැවති දිරුන්දීමේ උළෙලට ජනාධිපතිතුමා එක් වූයේ ඉන් අනතුරුවයි. අප්‍රේල් 21 සිදුවීම සිදුවිය හැකි බවට විදේශ මිත්‍ර රටකින් ලබා දී තිබූ කිසිදු තොරතුරක් පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියෙකු ජනාධිපතිතුමා දැනුවත් කිරීමට පියවරගෙන නොතිබූ බව ජනාධිපති මාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම සිදුවීම පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කළ බවට පළවන දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. අප්‍රේල් 21 වනදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත්කළ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානියා කළ ප්‍රකාශය ජනාධිපති මාධ්‍යංශයේ අවධානයට යොමු තිබෙනවා. ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එකී මාධ්‍ය වාර්තා මගින් කියවෙන්නේ 2019 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් නොවූ බවයි. ගෙවී ගිය වසරකට වැඩි කාලයක් ජාතික ආරක්ෂක මණ්ඩලය තුළ සිදු කෙරෙනු සාකච්ඡා නිල නොවන ලෙස මාධ්‍ය මගින් පළවීමට පටන් ගැනීම හේතුවෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයට වඩා වෙනස් ව්‍යූහයකින් යුක්ත වූ ජාතික ආරක්ෂක කමිටුව පිහිටවන්නට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙනවා. එම ජාතික ආරක්ෂක කමිටුව පසුගිය කාලය තුළ සති දෙකකට වරක් අඛණ්ඩව රැස් වී තිබූ අතර ඇතැම් අවස්ථාවල ජනාධිපතිතුමා සතියකට වරක්ද එම රැස්වීම කැඳවීමට කටයුතු කළ බව අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා. ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ 2019 වසරේ අප්‍රේල් 8 වනදා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීමද ජනාධිපතිතුමා කැඳවා තිබූ බවයි. පැය දෙකකට අධික කාලයක් පැවති එම සාකච්ඡාවේදී හෝ මෙවැනි ත්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියෙකු ජනාධිපතිතුමා දැනුවත් කර නොමැති බවද ජනාධිපති මාධ්‍යංශය අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවේ ISIS හා සහරාන්ගේ ත්‍රස්තවාදය අවසන් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවයට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අම්පාර නගර සභා පිටියේ පැවති මෙම උත්සවයට සහභාගී වීමට පෙර අග්‍රාමාත්‍යවරයා අම්පාර නව ආර්ථික මධ්‍යස්ථානයේ හා පොදු වෙළඳසැල් සංකීර්ණ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. සමාජ සයිබල ගැන්වීමේ අමාත්‍යාංශය මගින් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කුෂකර්ම නව්‍යකන ව්‍යාපෘතියෙන් මේ සඳහා ප්‍රතිපාදන සපයා තිබෙනවා. අනතුරුව සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වූ අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදය පිළිබඳ කරුණු රැසක් හෙළි කළා. ත්‍රස්තවාදී ක්‍රියා යළි මෙරට ඇති නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා පවතින ක්‍රමවේදයන් ප්‍රතිව්‍යුහගත කළ යුතු බවද කියා සිටියා. ආරක්ෂක අංශ ඉතා කෙටි කලක් තුළ ත්‍රස්තවාදය මර්ධනය කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ වැඩසටහන ආරම්භ කරද්දි දයාගමගේ ඇමතිතුමා මට කිව්වා ඉස්සෙල්ලා අම්පාරෙන් ආරම්භ කරන්න කියලා. මම දින දුන්නෑන් පස්සේ සමහරු මගෙන් ඇහුවා ළඟදී ඇවිල්ලා අම්පාරයට යන්නේ තාම මෙහෙ කලබල තියෙනවද? ඔතනින් නේද මේ ඔක්කොම ත්‍රස්තවාදී ව්‍යාපාර පටන් ගත්තේ? හොඳ නැද්ද? වෙන කොහේ හරි ආරම්භ කළා පස්සේ යන්න කියලා අම්පාරට. මං කිව්වා මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියලා. 83 අපි කරපු වැරද්ද අපි ආපහු කරන්න හොඳ නෑ. කිසිම ජනකොටසක් අපි කොන් කරන්න හොඳ නෑ කියලා මං විශේෂයෙන්ම මෙතන කියන්න
කැමති. සහරාන්ගේ කල්ලිය ජීවතුන් අතර නැ නැත්තම් අත අඟුවේ ඉන්නේ. NTJ තවුෆික් ජමාල් සංවිධානයේ අද කිසිම බලයක් නැ. ඒවට ආපහු බය වෙන්න උවමන නැ. එදා සෝදිසි කරනකොට මේවට සම්බන්ධ නැති මුස්ලිම් ගණනාවක් හිටියා. ඒ අය දැන් හමුදාවේ පොලිසියයි විභාග කළා. ඒ අය පිට කරගෙන යනවා. අන්න ඒකයි සිදු වෙලා තියෙන්නේ. මිනිස්සු බය කළා වැඩන්නේ හමුදාවලටත් පොලිසියත් ඒ උවමනා වැඩකටු එතන කළා තියෙනවා. ඒත් මේ සහරාන්ගේ කල්ලිය නැති වුණා. NTJ තවුෆික් ජමාල් නැති වුණා කියලා මෙතනින් ඉවරයි කියලා හිතන්න හොඳ නැහැ. මොකද මේක LTT සංවිධානය වගේ විශාලයකින් කරන වැඩ නෙමෙයි. මේ එක කණ්ඩායමක් නැති වුණා. තව කණ්ඩායමක් ඇති කරන්න පුළුවන්. අපිට දැන් තියෙන නීති මදි කියලා මං ආපහු කියනවා. දැන් හදිසි නීතිය ඉවත් කරන්න ඉස්සෙල්ලා මේ සඳහා අත්අඩංගු වෙන යන අලුත් නීති පද්ධතියක් උමනා වෙයි. ඊයේ නීතිපතිතුමා කිව්වා ඒ ගැන දැන් අවධානය යොමු කරලා තියෙනවා කියලා. ඒක විතරක් මදි. නීතිය තියලා මදි. අපිට ඕන ප්‍රතිව්‍යුහගත කිරීමක් ඇති කරන්න. එහෙනම් එදා LTT ත්‍රස්තවාදයට මූණ දෙන්න ඇති උනේ ව්‍යුහය අද IS ත්‍රස්තවාදේ නවත්තන්නට නැත්නම් ප්‍රතිත්‍රස්තවාදයට අපි අලුත් ව්‍යුහයක් හදන්න ඕනේ. ඉතින් වැඩියෙන්ම තොරතුරු අද වෙනකන් එන්නේ මුස්ලිම් ජනතාවයි. ඒක අපි ලබා ගන්න නැත්නම් අපිට ඒක විශාල පාඩුවක්. ඒක අපි නවත්ත ගන්න හොඳ නෑ. අපි ඊයේ කතා කරා ජනාධිපති මමත් හමුදාපතිවරු පොලිසියෙක් එහෙම මේ තොරතුරුනේක අපි නවත්ත ගන්න හොඳ නෑ. මුස්ලිම් ජනතාව අන්තවාදයට යවන්න එපා කියලා. සමහර මාධ්‍ය අවාසනාවකට ISIS සම්බන්ධ වෙන එක වෙනුවට මුස්ලිම් අයට විරුද්ධව කරගෙන යනවා. ඒක විශාල පාඩුවක් අපේ ආරක්ෂක අංශයට. තමන්ගේ වාසිය ගැන හිතනවනේ ඒක කරන්නේ. වෙනත් ඒවා ගැන හිතන්නේ නැතුව. අනික් අතින් අපි බලන්නේ මිනිත්‍රි රීති ගෙනල්ලා එක ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කරන්න ක්‍රියා කරගෙන යනවා. අන්න ඒකත් උවම නෑ. අපි ඔක්කොම ශ්‍රී ලාංකේය කියලා පොදු අනන්‍යතාවයක් නිතාවේ මොකද්ද පොදු ලක්ෂණ කියලා අපි දැන් සාකච්ඡා කරන පාර්ලිමේන්තුවේත් කතා කරනවා ආණ්ඩුව ඇතුළෙත් කතා කරනවා පිටත් කතා කරනවා සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් බර්ගර් වෙන්න පුළුවන් අපි දැනගන්න ඕනේ කොහොමද අපේ පොදු අනන්තය තියෙන්නේ මේ වැඩසටහන තමයි අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ ඔය ISIS ජහරානා NTJ කල්ලි ඉවරයි ඒක නවත්තලා තියෙන්නේ ඒත් අනාගතේ ISIS වාදේ එන කල්ලි නවත්තන්න ඕනේ ඒකට අපේ ක්‍රමවේදයේ ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ ප්‍රතිව්‍යුහගත කරනවා පමණක් නෙමෙයි ඒකට අපි සංහිඳියා වැඩ කළා වමනා සහයෝගය වමන තොරතුරු එක්ක මේ වැඩසටහන සාර්ථක කරන්න ඕනේ කියලා ප්‍රකාශ කරමින් අමාත්‍ය දයාගමගේ මහතා සංවිධානය කළ මෙම උත්සවයට මැති අමතුරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද රැසූ අවස්ථාවේදී එහි උණුසුම් තත්වයක් හටගත්තා. ඒ එම කමිටුවේ සම සභාපති පස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතා පැමිණි අවස්ථාවේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමගයි. කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද රැස්වුණේ කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහි සම සභාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතා කමිටුවට සහභාගී වුණේ තරමක් ප්‍රමාද වීමෙන්. ඔහු කමිටුවට පැමිණීමත් සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් රැස්වීමෙන් නැගිට ගියා. එහිදී කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා. අනතුරුව ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ පිරිසක්ද කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියට පැමිණ අසත් සාලි මහතාට විරෝධය පළ කළා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මේ වගේ දැනක ඉරින්නේ මේ දිස්ත්‍රික්කේ සංවර්ධනය ගැන කතා කිරීම. අපේ ගම්වල. ඉතින් මෙතනදී අපේ සහයෝගය සහ අපි මෙතන ඉන්න එක මම හිතන්නේ ලොකු දෙයක්. මෙතන ඉන්නෝ. මෙතන ඉඳලා ඕනේ අපි ඒක ගැන සාකච්ඡා කරන්න. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සෙයිගු සිහාබ්දීන් මොහමඩ් ෂාෆියන් අයට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අද හෝ හෙට ලබා දීමට නියමිතයි. මෙම සය පුද්ගල කමිටුව පත්කළේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියයි. අද දිනේද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි 95ක් ඉදිරිපත් වී තිබෙනවා.
තම පළමු දරූපතේදී මෙම වෛද්‍යවරයා කළ සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් නොලැබුණු බව පවසමින් මවුරුන් විශාල පිරිසක් මෙවන විට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. කුරුණෑගල දඹුල් යන රෝහල්වලට මෙන්ම එම පොලිසිවලටද පැමිණිලි ඉදිරිපත් කෙරුණා. මෙම පැමිණිලි සම්බන්ධයෙන් උයි පරීක්ෂණ සිදු කෙරෙන්නේ. අදාළ පරීක්ෂණ කමිටුවේ සභාපතිවරයා වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතායි. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සංගමය නියෝජනය කරමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක මහතාද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය UDP රත්නසිරි මහතාද මෙම කමිටුවට පත් කර තිබෙනවා. එහි සෙසු සමාජිකයන් වන්නේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ LA බස්නායක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරි SI ගුණවර්ධන යන මහත්වරුන්. මේ පිළිබඳ මූලික විමර්ශනයක් පවත්වා නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තාවක් සතියක් ඇතුළතද සම්පූර්ණ විමර්ශන වාර්තාවක් මාසයක් ඇතුළතද ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය මෙම කමිටුවට දැනුම් දී තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මියද අදහස් පළ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට දැනට ඒ ඉන්වෙස්ටිගේෂන් එක කරගෙන යනවා. ඒක බොහෝම ඉන්ඩෙප්ත් ඉන්වෙස්ටිගේෂන් එකක්. ප්‍රජා වෛද්‍ය විශේෂඥ සහ අනිකුත් විශේෂඥ දැනුම ඒකට එකතු කරගෙන තමයි අපි යම්කිසි රිපෝර්ට් එකක් දෙන්නේ. ඒ රිපෝර්ට් එක අනිවාර්යෙන්ම අපි ඉස්සරහට කතා කරන්න කැමතියි. ඒක තාම ඒ රිපෝර්ට් එක හැදිලා නැහැ. ඒක ගැන පොඩ්ඩක් ඉවසිල්ලෙන් ඉන්න. සංචාරක ක්ෂේත්‍රයේ නගා සිටුවීමේ අරමුණෙන් සංචාරක පොඩ්ඩෝ නමින් එන්ටර්ප්‍රයිස් ණය සහන ලබා දීමට මුදල් අමාත්‍යාංශයේ තීරණය කළ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. ප්‍රධාන පෙළේ සංචාරක ව්‍යාපාරයට ලබා දීපු සහනවලට අමතරව අර සංචාරක පොඩ්ඩන්ට විශේෂ සහනයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය අපි තීන්දු කරලා තියෙනවා. අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයේ යටතේ ජුනි මාසේ 10 වෙනිදා සිට සංචාරක පොඩ්ඩෝ කියන ණය යෝජනා ක්‍රමය අපි හඳුන්වා දෙනවා. මේ යටතේ රුපියල් 105,000 උපරිමය දක්වා පොලි රහිත ණයක් අපි ලබා දෙනවා. ඒ පමණක් නෙමෙයි, අපි මාස 12ක සහන කාලයක් ලබා දීලා වසර 3ක ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් නියම කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා. මුළු ලෝකයම අද ප්‍රශංසා කරනවා මේ වගේ බෝම්බ ප්‍රහාරයක් ඉදිරියේ විතාමත්ම කෙටි කාලයක් තුළදී රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට පුළුවන් වීම ගැන 99.9% මුස්ලිම් ජනතාව මේ අන්තවාදයට විරුද්ධ වුණ නිසා ඒ අයගේ තොරතුරු වලින් තමයි අපිට මේ ජාලය මෙතරම් ඉක්මනින් කඩන්න පුළුවන්. නමුත් අනිත් පැත්තෙන් සිංහල සහෝදරවරු අපේම මිත්‍රයන් නොදැනුවත්කම නිසා දැන් මේ මුස්ලිම් අයටත් විවිධාකාරයේ මහා ලොකු හිරිහැර නෙමෙයි, අනිත් පැත්තෙන් මේ අහිංසක මධ්‍යස්ථ සාමාන්‍ය මුස්ලිම් ජනතාවගෙන් හිරගෙවල් පුරෝගෙන ඉන්න එපා. මේවා හැකිතාක් ඉක්මනට සකයක් තියෙනවනම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. දැන් මගේ මාධ්‍ය ලේකම්වරයා මේ අමාත්‍යාංශයේ එහෙම සැකයක් තිබිලා ඒක බලලා ඒක එසේ නොවන බවට හොඳින්ම ඒ අය තේරුම් අරගෙන ඊයම නිදහස් කළා තිබුණා. තේරීම්කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වන්නේ ඔවුන්ගේ බොරුව හා නිරුවත ප්‍රදර්ශනය වීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. සහරන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් අපේක්ෂාවෙන් සිටි අවස්ථාවේ ඔහු පිළිබඳ විමර්ශන සිදු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගත් බවයි අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. මේ බෝම්බ පිපිරෙනකන් ආරක්ෂක මණ්ඩලය රැස් වෙලා නැහැ. ඒක හෙලිදරව් වුණා ඊයේ තේරීම්කාරක සභාවේදී බුද්ධ්‍යංශයේ ප්‍රධානියා ඇවිල්ලා එතුමා ලබා දීපු ඒ කට උත්තරේ අනුව ඉතරේ මෙහෙම අනතුරක් තියෙන එක දින 12කට කලින් එතුමා ලබා දුන්නා කියලා. දැන් මේක හෙලිදරව් වීගෙන එළියට එනකොට නොයෙකුත් ලොකු කතාවල් බිල්ලොමවල මේක වෙන පැත්තකට හරවන්න ගිය අර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ටික දැන් අර භූමි තෙල් ගහපු ගැරන්ඩි වගේ මේ දඟලන්න පටන් අරන් තියෙනවා. ඒ ඇත්ත වගකීම් උත්තා හෙලිදරව්
වෙන්න යන්නේ. ඒක මාධ්‍යයට විවෘත කිරීමට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ බෙරිහන් දෙන්නේ මොකුක් හින්දවත් නෙමෙයි. ඒගොල්ලන්ගේ නිර්වත හෙට අනිද්දා වෙනකොට ගැලවෙනවා. දැන් නාලක සිල්වා මහත්මයා 2018 ජූලයි මාසයේ දෙවෙනිදා මේ සහරාන් අත්අඩංගුවට ගන්න ඒ වරන්තුව ඉල්ලගෙන ඒක ක්‍රියාත්මක කරන්න හදනකොට තමයි සැප්තැම්බර් මාසේ ඒ නාලක සිල්වා මහත්මයාව එතුමා වැඩතහනම් කරලා එතුමාව අත්අඩංගුවට ගන්න. කවුරුවත් අඳුනන්නේ නැති මොන කුමාරද නාමල් කුමාර කියලා කෙනෙක් ඇවිල්ලා එතුමාට විරුද්ධව පැමිණිල්ලක් දානවා. ඒ පැමිණිල්ල දාපු ගමන්ම අර ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු ප්‍රධාන නිලධාරියාව අත්අඩංගුවට ගන්නවා. දැන් බුද්ධි අංශය හා පොලිසියේ ඒ නිලධාරීන් මහතුරු මේ රාජකාරිය ක්‍රමානුකූලව ඉෂ්ට කරලා කියනවා කියන එක පෙනී යනවා. නාත්තණ්ඩිය ප්‍රදේශයේ ඇති වූ අන්තවාදී ගැටුම් වලට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. දොස්තර ශාපි මහත්මයා වරදක් කරලා තියෙනවා නම් ඒක ඉන්ක්වයරි කරලා ඒක පරීක්ෂණයට ලක් කරලා එතුමාට දඬුවම් කරන්න ඕනේ. ඒක ගැන වාද විවාදයක් නැහැ. නාත්තණ්ඩියේ ගෙවල් කඩපු මිනිස්සුන්ට පහර දීපු ත්‍රස්ත ක්‍රියාවන් වලට සම්බන්ධ වෙච්ච උදවියව සාමාන්‍ය නීති අර්ථය දාලා ඔවුන් සියලු දෙනාටම අප දුන්නා. ඒගොල්ලන්ට ICCPR එක නැහැ. අද මදුමාදව අරවින්දව තාමත් අරංගුවට ගන්න බෑ. එයාවත් අරංගුවට ගන්න උවමනාවක් නැහැ. ඔබතුමාම අපි ජනාධිපතිවරයා ගෙනාවේ මේ නීතිය ක්‍රියාත්මක කරන්නද? පාර්ලිමේන්තුවේ මම කිව්වා ක්ලෝසර් සමාජ පුද්ගලික සමාගම සහනදායි මිලට තඹ ලබා දීම. මේ අර මරාගෙන මැරිච්ච බෝම්බ කරුකට අයිතිවර වැල්ලම්පිටියේ ෆැක්ටරියට කවුද ලියුම යවලා තියෙන්නේ? ශාන්ත බණ්ඩාර. ඒකාබද්ධ විපක්ෂය මේ ගැන කතා කරන්නේ නැහැ. මේක නිකන් හරි බුදු මුජිබු රහමාන අස්සම් කරලා තිබුණා නම් විමල් වීරවංශ මහත්තයා අද කොටුවේ දුම්රිය පොලිස් ඉස්සරහා පිනුම් ගහලා ඇත. මේ අතර මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහඹි මහතා කියා සිටියේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමට රජයේ පියවරගෙන නැති බවයි. අපිට දැන් ගැටලුවක් මතුවලා තියෙනවා. නාමල්ගේ නාඩගම ගෙනාවේ සහරාන්ව අල්ලන්න නැතුව තියන්නද කියන එක. ඒකත් විසඳුමක් අපිට අවශ්‍යයි. ගංවල අපි කරගෙන ගිය සංවර්ධන කටයුතු නැවත වතාවක් යථා තත්ත්වයට පත් කරමින් විශේෂණ ගම්පෙරළියේ වැඩසටහන යටතේ පාරවල් ටික හදනවා, ආගමික මධ්‍යස්ථාන සියල්ලම වගේ අපි සංවර්ධන කටයුතු කරනවා, ඒ වගේම රැකියා දෙන වැඩසටහන අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ගමේ සංවර්ධන කටයුතු ටික ඉතා වේගයෙන් යන වැඩසටහන සකස් කරලා තියෙනවා. ඉදිරි කාලය තුළ මම හිතන්නේ ජනාධිපතිවරණයට පෙර ඔබතුමාලාට අපිට සියලු දෙනාටම රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඉස්සරහට එයි. ඒකට අවශ්‍ය කරන පෙරනිමිති දැන් සකස් වෙමින් පවතිනවා. තව පුංචි කාලයක් ඇද්දි අමුණාසලට ඒ සියල්ල හරි විදිහට දැනගන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. කිසිදු රෝහලක අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් නැති බව වෛද්‍ය සැපීම් අංශය අවධාරණය කරනවා. ඖෂධ තොග අවශ්‍ය තරම් ලබා දීමට පියවරගෙන ඇති බවයි එම අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන මහතා අයිටින් වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ. අත්‍යවශ්‍ය ඖෂධ කිසිවක හිඟයක් මේ වෙනකොට නැහැ. බොහෝ විට පිළිකා ඖෂධ රෝගියා හඳුනාගත්තට පස්සේ තමයි රෝගියාට මේ ඖෂධය අපි ඇනවුම් කරන්නේ. ඒ ඇනවුම් ලබා ගැනීම සඳහා අවම සතියක් හෝ මාසයක කාලයක් ගත වෙනවා. එසේ ඒ ප්‍රමාද වෙන ඖෂධ අධික මිල සහිත ඖෂධ එනම් එක වයල් එකක් රුපියල් ලක්ෂ දෙකහමාරකට වඩා වැඩි ඖෂධ. මේ හේතුව සාමාන්‍යයෙන් සෑම රටකම මේ වෛද්‍ය සැපයුම් ජාලය තුළ අපි අවබෝධ කරගත යුතු තත්ත්වය. ඒ වගේම ඒ ඖෂධ අපි ලබා දෙන්නේ කාල රාමුවකට නිසා ඒ ඖෂධ ප්‍රමාදය බොහෝ විට රෝගියාගේ ජීවිතයට හෝ රෝගී ප්‍රතිකාරයට ඊතරම් බලපාන්නේ නැහැ. ඒ හැර වෙනත් කිසිම ඖෂධයක් මේ වෙන විට අපේ රටේ හිඟයක් නැහැ. යම් ඖෂධයක් යම් රෝහලක හිඟයි නම් ඒ ඖෂධය ඒ රෝහලට අත්‍යවශ්‍යම ඖෂධයක් නම් රෝහලේ අධ්‍යක්ෂවරයාට ඒ ඖෂධය රෝහල මගින්ම කෙටි කාලීන මිලදී ගැනීම ක්‍රියාවලියකදී මිලදී ගැනීමට අපි වෛද්‍ය සැපයුම් අංශය විසින් අධ්‍යක්ෂවරයාට බලය ලබා දෙනවා. පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිරියන කටකතාවල කිසිදු සත්‍යතාවක් නැති බව පොලිසිය අවධාරණය කරනවා. එම කටකතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. සියලු පාසල් සඳහා පූර්ණ ආරක්ෂාව සලසා ඇති බවද අද පැවති මාධ්‍ය හමුවේදී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි පාසල් වලට අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දීලයි තියෙන්නේ කියන කාරණය. පාසල් ලවට සෝදිසි කිරීම ආදියත් අපි නිරන්තරයෙන්ම සිදු කරන බව සඳහන් කරන්න අවශ්‍යයි. එවැනි තත්ත්වයක් හමුවේ මේ පැතිරෙන කටකතා අපි නැවත නැවතත් ප්‍රතික්ෂේප කර සිටිනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම මෙවැනි කටකතා වලට නොරැවටි තම තමන්ගේ එදිනදා කටයුතු දරුවන් පාසල් යැවීම ආදී කටයුතු සිදු කරන්න කියලා. පොලිස් විශේෂ කාර්යාංශයේ මගින්
කොළඹ පාසල් දෙකක් සම්බන්ධයෙන් එක්තරා තොරතුරු කිහිපයක් ලබා දීලා තිබුණා. එක්තරතුරක සඳහන් වෙලා තිබුණේ බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක් සම්බන්ධයෙන්. ඒ පාසලට යාබදව පිහිටි ඇල මාර්ගයේ ආවරණය වන පරිදි ඉදිකර ඇති දැල්වැට කැඩී ගොස් තිබෙන බවත්, ඒ විද්‍යාලයේ ගබඩා කාමරවල අබිලි ද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩ ගැසී ඇති බවත්, ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා පොලිස් විශේෂ කාර්යාංශයෙන් ලබා දීලා තිබුණු එක්තරතුරක සඳහන් වෙලා තිබුණා. ඒ වගේම තවත්තරතුරක සඳහන් වෙලා තිබුණේ කුරුඳුවත්ත ප්‍රදේශයේ තිබෙන තවත් පාසලක්. පාසල ඉදිරිපිට වාහන විශාල වශයෙන් නවතා තබනවා. ඒ පිළිබඳවත් අවධානයක් යොමු කරන්න වාහන නවතා තැබීම හැකිතාක් අවම කරන ලෙසටයි දැනුම් දීලා තිබුණේ. අදාළ පාසල් දැනුවත් කිරීමේදී යම් සංනිවේදන දුර්වලතාවයක් ඇති වෙලා තිබෙන බව නිරීක්ෂණය වෙනවා. පාසල් වල මේ තිබුණු තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම තමයි මේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව කටකතාවක් දක්වා වැඩි දියුණු වෙලා මේ පැතිරලා තිබෙන්නේ කියන එක ඉතා පැහැදිලිව අපිට නිරීක්ෂණය වෙලා තිබෙනවා. රත්රන් මාල කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පූජ්‍ය ගලකොටත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ඇතුළු 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීන්දුව අද යළි තහවුරු කෙරුණා. දෙදහස් අට වසරේ තලාහේන ප්‍රදේශයේ පල්ලියකට පහර දී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ රන්මාල දෙකක් කොල්ල කෑ බවටයි චෝදනා එල්ල වුණේ. එම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස අධිචෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට 2014 වසරේදී මහාධිකරණය නියෝග කළා. එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනු කළ අභියාචනා පෙත්සම ඉවත් කර ගැනීම හේතුවෙනුයි සැකකරුවන් මෙසේ නිදහස් කෙරුණේ. මෙ අතර පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු දෙකක් නීතිපති උපදෙස් සඳහා ලබන 25 වනදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ ජාතික බලසේනා සංවිධානය පවත්වමින් තිබූ මාධ්‍ය සාකච්ඡාවකට බලපෑම් එල්ල කිරීම හා ස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ බවට වන චෝදනා සම්බන්ධයෙනුයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ වැඩිදුර විභාගය ලබන මාස 6 වනදා සිදු කිරීමට අභියාචනා අධිකරණය අද දින ලබා දුන්නා. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවටයි රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුව සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දුන් නියෝගයක් අත්හිටුවන ලෙසට පෙත්සමින් ඉල්ලා තිබෙනවා. අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව නඩු පවරන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. මහබැංකු බැඳුම් කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන් බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. කරුණානායක මහතාගේ හා ඔහුගේ දියණියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අදාළ නඩු පැවරීම සිදු කරන බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණා. වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණ ජූලි මාස 29 වනදාට කල් තැබුණා. නව ගුවන් හමුදාපති ආමාෂර් සුමංගල ඩයස් මහතා අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ ගුවන් හමුදා මූලස්ථානයේදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාපතිවරයා ලෙසයි එයා මාෂල් සුමංගල ඩයස් මහතා අද වැඩ පරගත්තේ. නව ගුවන් හමුදාපතිවරයා වෙත සම්මාන පෙළපාලියක් මගින් උත්තමාචාරද පුද කෙරුණා. ඉන් අනතුරුව ඒ මහතා රැස්ව සිටි හමුදා නිලධාරීන් ඇමතුවා. නව ගුවන් හමුදාධිපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මා වෙත පැමිණෙන අභියෝග සියල්ල ජය ගනිමින් නවීන තාක්ෂණයෙන් පිරිපුන් විනයගරුක ගුවන් හමුදාවක් බිහි කරලීම උදෙසා උපරිම කැපවීමෙන් හා ධෛර්යයෙන් කටයුතු කරන බව මා පොරොන්දු වන අතර ඒ සඳහා ඔබ සියලු දෙනා දැඩි කණ්ඩායම් හැඟීමකින් යුතුව කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. අප මාතෘභූමිය වෙත පැමිණෙන නොයෙකුත් උවදුරු සඳහා විශිෂ්ට ලෙස මුහුණ දෙමින් ජාතික ආරක්ෂාව සඳහා මුල්තැන දෙන අතර සංවර්ධන වැඩකටයුතු සඳහා මෙතෙක් ලබා දුන් දායකත්වය ඒ ආකාරයෙන් ලබා දීමටත් මා කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට කැමැත්. ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බලසේනාවට වසර 25ක් සපිරීම සහ මානුෂීය මෙහෙයුම නිම කිරීමේ දසවස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන රණකාමින්ගේ පාගමන හෙට ඉනාමලුවෙන් යළි ආරම්භ වනවා. ඒ සඳහා සියලු කටයුතු සූදානම්ව පවතින බවයි ඒ සිටින අප නියෝජිත චතුර සමරකෝන් පවසන්නේ.
ශ්‍රී ලංකාව සුරක්ෂිත බව නැවත නැවතත් ශ්‍රී ලංකාවට ඒ පණිවිඩය ලබා දෙමින් ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් මේ පණිවිඩය ලබා දෙමින් රණකාමීන්ගේ මේ පාගමන මේ ආකාරයෙන් ගමන් කරද්දී විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට අවශ්‍යමයි මෙවන විට මේ රණගොස හඬ නංවමින් මේ පෙරමුණේ ගමන් කරන පංචදෝර වාදක කණ්ඩායම ගැමුණු හේවා බලයනිය නියෝජනය කරමින් තමයි මේ ආකාරයෙන් ඔබ ඉදිරියෙන් ගමන් කරනු ලබන්නේ එවගේම තමයි මේ ආකාරයෙන් ඔවුන් ගමන් කරමින් අද දවසේ නිමාව සටහන් කිරීම නිමෙන්නේ හබරණ නගරයෙන් ඔබට මේ දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් සංක්‍රමික බලසේනාව අයත් 53 වෙනි සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරල් අතුල කොඩිපිලි මහතා මේ පාගමනට එකතු වෙන ආකාරය සේනාංකාධිපතිතුමනි මේ පාගමන ඇතරම මොන වගේ අරමුණක් සහිතවද මේ ඉදිරියට ගමන් කරන්නේ ඔබතුමන්ගේ අදහස මම කැමතියි දැනගන්නට ඇතරම ආයුබෝවන් සියලු දෙනාටම මේ විශේෂයෙන් අපේ එයා මොබයිල් බ්‍රිගේඩ් එකේ ශක්තිය පෙන්වන්න 25 වෙනි සමරුම එක්කම අපි යුද හමුදාපතිතුමාගේ සංකල්පයක් අනුව අපේ බලසේනාධිපතිගේ බලසේනාව 53 වෙනි සේනාංක යටතේ පවතින ඉතින් මේ ස්ට්‍රෙන්ත් එක අපි අරගෙන ගිහිල්ලා සියලු දෙනාම තරුණ ජවය අපේ රටේ ආරක්ෂාවට අපි ඉදිරියටත් අපේ රට ආරක්ෂා කරනවා කියන පරමාර්ථය අනුව අපි මේ ගමන සාමය අරගෙන කොළඹට යනවා අපි ආරාධනා කරනවා ඉනාමලුවේ සිට නාවුල දක්වා යන ගමන් මඟ තුල සිටින ආදරණීය ජනතාවට මේ රණවිරුවන්ගේ මේ රණකාමී පාගමනට ආශිර්වාද එකතු කරන්නට ගෞරවය පුද කරන්නට ඒ වගේම තමයි ඔවුන්ගේ මේ ගමන දැකබලා ගන්නට මේ අභිමානවත් ගමන දැකබලා ගන්නට එන්න කියලා අපි විශේෂයෙන්ම ආරාධනා කරනවා අපි බලාපොරොත්තු වෙනවා හෙටත් ආරම්භයේ සිට අවසානයේ දක්වා මේ සියලු තොරතුරු ඔබ වෙත ITN TV ඔස්සේ ගෙනෙන්නට ඒ වගේම මේ මොහොතේ සඳහන් කරන්නට අවශ්‍යයි මේ පාගමනට සාදර සමානුග්‍රහය එකතු වෙමින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමිත එක්ක සැල් වැද ගනිද්දී අපි බලාපොරොත්තු වෙනවා දවසේ නිමා කරමින් නැවතත් ඔබ සමග හෙට දවසේ එකතු වන්නට ITN TV වෙනුවෙන් ගෑන් සංජය සමග මම චතුර සමරකෝන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ හැර සෙසුපීඨ සියල්ල නැවත දැනුම් දෙනතුරු වසා දමන බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරනවා. මේ දිනවල පවත්නා තත්ත්වයේ මත ගෙන ඇති ආරක්ෂක පියවරවලට එරෙහිව සිසුන්ගෙන් සුළු පිරිසකගේ අත්නොමතික හැසිරීම මෙම තත්ත්වයට හේතු වී තිබෙන බවයි විශ්වවිද්‍යාල පරිපාලනය සඳහන් කරන්නේ. මේ අනුව බහුතර සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවරගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කරනවා. සිසුන්ට නේවාසිකාගාරවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසද දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් සතියන්තයේ පවත්වන දේශන නියමිත පරිදි පැවැත්වෙන බවයි කැලණි විශ්වවිද්‍යාලය තවදුරටත් නිවේදනය කරන්නේ. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. හෙට දවසේදී දකුණු පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ විටින්නට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. ඒ වගේම සබරගමුව පළාතේ කොළඹ සහ ගම්පහන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම සවස දෙකෙන් පසුව මධ්‍යම සහ ඌව පළාතේ ඒ වගේම අම්පාර සහ මඩකලපු යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. දිවින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල විටින්නට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුත්තලමේ සිට කොළඹ ගාල්ල දක්වා වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවලත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වන්නට පුළුවන්. හෙට දවසේදී දිවින වටා මුහුදු ප්‍රදේශවලට සුළඟෙම සිදුනවා නිරිත දෙසින් සුළඟේ වේගය 60 කිලෝමීටර 20ත් 40ත් අතර අගයක් ගන්නවා. සමහර අවස්ථාවන්වලදී මෙම සුළඟේ වේගය 60 කිලෝමීටර 55 දක්වා ඉහළ යන්නටත් පුළුවන්. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑති හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk